නමුතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ ඊභාගෙවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සටේ මාගී නමස්කාරය වීවා සාදුු සාදුු මහා පින්ඇති මහා බල ඇති අපගේ මහාකස්සුප මහරහතන් වහන්සේට නමස්කාර්වේවා සාදුු, සාදුු, සාදුූ අපගේ ගුරදේ ොත්තම කළලයාන් මිත්‍ර පි නල්ලකු ස්වාමින් වහන්සීට නමස්කාරවේවා සාදු සාදුු සාදුු ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංගරත්තිින් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණක පින්වතුනේ. අද මහාකස්සප මහරහතන් වහන්සේ පිළිබඳ අපවිසින් සිදු කරන ලද දේශනා මාලාවේ අවසාන දේශනාවයි. අද මේ උුතුම් මහාකස්සප තේරාපදාානයේ සදහම් දෙසු මෙෙහි විකාශන දායකත්වය දරන්නේ දැනට බහුතාන්වල සේවය කරන රාගල්ල දම්භගල්ල ලිපිණේ පදිංචිපින්වත් ආරයෙම් දමිට් සාරංග මහත්මා විසින් එතුමාගේ උතුම් ප්‍රාර්ථනය නිවන්දකිනා ජාතිදක්වා අසත්පුරු සැසුරක් මට නොලබේවා සත්පුරු සැසුරම ලැබේවා අපට වෛර කරන ක්‍රෝධ කරන ඉරිසිා කරන සියලු දෙනාටම මේපින් අනුමෝදංව සූපත්‍රේවා එවගේම මෙම වසරි මාර්තු තිස්වනදින තිස් පස්සුන ජන්මදිනය සමරණ කේම් දීපිකා රංගමාලී බිරිඳට නිදුක් නිරෝගි සූපත් භාවය දීර්ගායු සම්පස් සැලසේවා කියන උතුම් ට්‍රාර්ථනයන් පෙරදැරි කරගන සත්පුරුෂා දහස් පෙරටු කරගෙන මේ උතුම් ධර්මදානමේ පින පුරාගන්නවා. දායකත්වය දැරණ පින්නතුනුත් ධර්මශ්‍රවනා බිලාසිී ඔබ හැමක් ඉතා සාාවධානෝස්ශ්‍රවණය කරන් ඕන. අපේ මහාකස්සප මහරහතන් වහන්සේ අවුරුදු එකසේ විස්්සක් ආයස වලදාා පිිණුවන් වැඩිය. මහාකස්සව මහරහතන් වහන්සේ පිරිණුවන් පා වදාළ බව අපේ පෙලාටුවාවල සඳහන් වෙනවා අවුරුදු එකසේ විශ්්‍යදී ඒට දක්ගන් භික්කවේ මම සාාවකානම් භික්කෝනං දුතවාදානං. යදිදං මහාකස්සපෝ මහණෙන මාගේ දුතාංගධාරී දුතවාදී භික්ෂූ නතර මේ කස්සපයන් අග්‍රවන්නේ යැයි බුදුරජාන් වහන්සේ අග්‍රස්ථානය පිහිටූ බව ඒත දක්්ගපාලී සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ. උන්වහන්සේ පිරිනුවන් පා වදාළ බවත් සඳහන් වෙනවා. නමුත් උන්හන්සේ පිරිනිුවන් පා වදාළ විස්තරයක් පෙලාටුවාවල අපට මුණගැහෙන් නෑ විස්තර වසේ. නමුත් පුරාණ ආචාරයන් වහන්සේලා විසින් සංග්‍රහ කරපු තවත් ග්‍රන්ථයක් තියෙනවා සම්පිින්්ඩිට මහා නිධානය කියලා. ඒ සම්පිින්්ඩිත මහා නිධහනයේ කතුවරයෙක් ප්‍රකට නෑ. නමුතේ ගාථාවන් ඔස්සේත් ගධ්‍ය කොටස් ඔස්සේත් පාලියයෙන් රචන වන පුස් කළ පොතක් සම්පිණ්ඩිට මහන්නිධානය. අපේ මහාවන්සේ වගේ ඒක අවස්ථා කීපයකදී වර්ධනය වුන පොතක් හැටට සලක නෝ විවිධ කොටස් ඒ පොතේ අගට එකතුවෙච්ච බවක් පොත පිළිබඳ ප්‍රාමාණික උගතුන් ප්‍රකාශ කරලා තියෙනවා. පංහතුනී පිින්වත් දරුවන ඒ සම්පින්ඩිත මහා නිධානය ඒ එවැනි නමකින් හඳුන්නන්ට හේතුව වෙන්නේ බුදුරජාණන් වහන්ස පිරිනුවන් පෑම සහ රහතන් වහන්සේ ලගේ පිරිණුවන් පෑම ගැත් දහතුන් වහන්සේලා බෙදීගිය විස්තර ආදී ශාසන ඉතිහාසයට අයිති කරුණු පිළිබඳව පසුකාලේනව විවිධ මතවාදයන් විවිධ නිකායිකයන් අතර තිබුණ මකද හේතුව දෙවන සංගායනාවෙන් පස්ස විධ පාර්සවලට බෙද ලගයා සංගයා ඒ බෙදීගිය ඇතැම් නිකාය පාර්සවයෙන් අතර ඉතස්තුුල් වෙනස්කම් තිබ්බි. මහායානෙකෝ නම් විවිධ මතවාද බරපතලෙට වෙනස් කරගෙන ඕවු නළුතින්ම ත්‍රිපිටකයන් ලියාගෙන ඒවාට විභාසා නමින් අර්ථකතාවන් ලියාගන ඕු නිතා විශාල විකෘතියක් කරගන වගුණා. නමුත් මේ තේරවාදී නතරින්ම වවුණු ඇතැම් අය යම් යම් සළු වෙනස්කං ඔස්සේ බෙදීගේ විවිධ ආචාරි සම්ප්‍රදායන් මතවාද මුල්කොට. ඉතිං ඔය ඒ කතාවල දැන් තේරවාද ඉගෙනගන්න ශ්‍රාාවකය අතර නැති ඇතැම් කරුණු නමුත් ඒට අනුකූලයි වගේ පෙනෙන ශ්‍රද්ධාව උපදින කරුණු අනි ඒේවගේ තිබ්බක්. ඉතිං උපකල්පනයක් කරනවා මේ සම්පිින්්ඩිත මහා නිධානය කියන පොත්වහන්සි ඒ විවිධ නිකායිකයන්ගේ අදහස් කැටිකොට මේ නිවැරදිී ඉතිහාසේ විය හැකියයි අනුමානයෙන් රචනා කරපු ග්‍රන්තයක් හැටියට මේ මම ඒ සම්පිින්්ඩිත මහන් නිධාන පෙරවදනලියු සංගරක්කිත ස්වාමීන් වහන්සේගේ මතවාදයන් අනුවතමයි ඒ ප්‍රකාශේ සිද්ධ කළේ. පින්මතුනි එකඇනේ පුස්කොලපොතලියපුනමේ මුද්‍රිත පොත්ව වහන්සේ සංස්කරණය කරපු. පිතුනි පෙන්වත් දරුවනනි ඒ කතහාවෙන් තමයි අපට මොුණ ගැහෙන්නේ මහාකස්සවප මනිදුුන්ගේ ශ්‍රීදේහය කුක්කුට සම්පාත පරුවතයේ සුරක්ෂිතවතියෙන බව. ඒ අනුවමං ඉතා කෙටියගේ කතාව කියන්නම් සම්පිින්්ඩිත මහන් නිධානයේ තියන කතාව. මහාකස්සවබ මහරහතන් වහන්සේ වේළුවනේ වැඩ සිටිය අවරුදු එකසේ විස්සයි වයස. හන්ස නක් මන්ගේ අයු සංස්කාරය නුවනින් විම සබැලවා. බලදි ආයු සංස්කාර අවසං සුගත්්චීවරයේ දරාගෙන ප්‍රථම ධර්ම සංගායනාව සංගායනම් කොට දහතුූන් වහන්සෙලා බෙදාදී උන්හන්සේ කරන්ට තිබ ශාසන භාරධාරය වගකීම අවසන්. උහන්සේ බැලුවා අද පිරිනුවන් පාණ්ඩ තියන දවස. කලබලයක් නෑ පෘතක්ජන කෙනෙකුරුණනං හිතිේ අයෝවා අද මැරෙන්ටතියෙන්නේ. ට තව කොච්චර ඩ තිිබ්බද කියලා නෑ මහරහතන් වහන්සේ එදාමයි ආය සංස්කාරය දෙස බැලුවේ එදා මආය සංස්කාරය අාව සංගෙන දවස. උන්න්නහන්සේ පිරිනිුවන් පාන්ට තීරණය කලා තමන් වහන්ස ඇසුරෙ හිටපු සද්ධිවිහාරික අන්තිවාසික ශිෂ්‍ය භික්ෂූන් කැඳෙේවා. උන්හන්සට අප්‍රමාදය ගැන ධර්මයේ දේශනා කළා. අද පිරිින්ුවන් පානවාගත් ඒ පිිස කුක්කුට සම්පාත පර්වතයට වඩින බවත් උන්හන්සේ වදදාලා පිරිනිිවන් වඩින ගමනට පෙර උන්හස උදේ ඒ රජගහම පිින්්ඩපාත වැඩිය බොහෝ වෙලාට උන්න්නහන්සේ දුග පැල්පත් අතර පිඩු පිණස වඩින්ට හැති මේ ජීවිතය අවසාන වතාව උහන්සර නැවත මතු ජීවිතයක් නෑ ඒ රජගහනුවර මිනිසුන්ට උන්නහන්සට පි්ඩපාතයේ පූජ කොට මහා සැපලබැන්ටතිව වුණු අන්තිම අවස්ථාව ජීවමාන මහකසව මමුනි දුන්ට දැපුද ගද නිරෝධ සමාපත්තියෙන් සමවැදිල්ල පින්ඩපාත වලින මහාකසභූනිිදුන්ට තුන් සිත පහදවාගෙන දංදුන්නුත් ඒ දුගේ මනුස්සයට එදාම ආනිසංසලබෙනවා මහස් සිටුව රේක් වෙනවා ඒවගේ යානු භහාව බොහෝ වරක් වෙලා තියෙනවා උන්හන්සේ දත් පින්ඩ පාත වැඩිය උන්හන්සේ පින්ඩපාතය වැඩලා පිින්්ඩපාතිෙන් වැලකිලා කුක්කුට සම්පාතයට වඩින්ට හදලා නැවත උන්හන්ේ හිතුවා ජ සත්ත මහරජරු බුදු සසුන් දියුණුව පිණිසු බොහෝ කැපවීම කරා උනාසට දැනුවත් කරන්ට ඔන්න කියලා මාලිගේට් වැඩිය. අමාත්‍යවරු මුණ ගැහුණා රජ්ජුරුව ඒ වෙලාවෙ දහවල් ආහාර අනුභව කරලා සැත පිලා අමාත්‍යවරුන්ට පනිවිඩික් වනෑ රජ්ජරුවන්ට මේක කියන්ඩ ඕනේ එවැනි අදහස්වවෙන්නේ සාමාන්‍ය මිනිසුන්ටන මහාකස්සප මොනිද අමාත්‍යවරන්ට පනිිවිඩේ කියලා කක්කුටම්පාත පරුවතය බලා වැඩියා පරුවත තුනක් අතර ඉඩක් තියෙනවා උහා සෙතෙන්ට වැඩලා ඒ පැමිණ සිටි පිටසට ධර්මයෙන් අනුශසනා කොට අහසට පැනනැගී මහා එරුදි ප්‍රාතිහාර පෙන්වා දෙව් මිනිසුන් අනේක්‍රක් ප්‍රකාර ප්‍රසංසා ස්තුති පූජා ගාථ කියමින් නොයෙක් දිව්ව මේ මල් පූජා කරමින් මනුසලෝක නොයෙක් පූජා කරමින් මහා කකස්ව මනිදුන්ටු පස්්ටාන කළා දෙවරුුවයේ ගල්තලාව අභ්‍යහන්තරී ඒ පරුවතතුන මැද සුඳුරු යහනක් පනවා වටේට පුෂ්පයන් පූජා කරලා සැදැහැවතුන් සමග ආලෝකමත් වෙන්ට පන්දන් තැබුවා සුවන්ද සුනු සුවන්ද කල්ක ඒ වටේට තැබ්වා මහාකස්වභ මනිද අවසංවතාවට සැදැහැවතුන්ට අවවාද කොට ඒ සයනයේ සැතපුුණ. එරදෙන් අර අධිෂ්්‍රාන කළ පරිදි මාහකස් මොුණෙදු කලින් අධිෂ්‍රඨාන කර පරිදි පරවත තුන එක තවුණා රහතන් වහන්ස පෙනෙන් නැතුූගිය මිනිස්සු ලක්ෂ සංඛහාත පිරිසක් දෙනෝදහක් ජනතාව ඒ කන්දට වැඳවැැඳ පූජා පවත්ත පවත්ව ඉදයා. ඉඳලා නැවත තමන්ගේ ගෙවාලවලට වැඩිය ගෙවලුවට ගියා. අජාසත්ත රජ්ජුරූ අවද වඋනාට පස්සේ මේ විස්තරය කියන්න ඇමතිවරු සැලසුන් කළලා බුදුරජාණහස පිරිනුවන් පාපු වෙලාවෙක් සිහි නඇති වෙච්ච විස්තරී දන්නුවනි ඒ අපි කලින්ක්ශ්‍රවණය කළලා වෙදදුුගෙන් අහලා බෙහෙත්වොරු හතක් ලෑසි කළා. රජජුරුවන්ට මේ මහාකස්සව මහරහතන් වහන්සේ පිරිණුවන් පා වදාරා වදාරන්ට පනිිවිඩිය කියන්ට යාවෙකිව්වා උන්නාස දැංකෝ උන්හස පිරිනිුවන් පෑවා කිය අද්දීම. ජරුවන්ට සිහි නැතිවුණ. රජජුරුව ඉක්මනට බෙහෙත් ඔරුවක ගිල්ලවා ගිල්ලලා සිහි එනකොට නැවත උඩටාරගෙන මොකක්ද ඔබ කිව්වෙ කියල හෙවවා මහාකස්වප මහරහතන් වහස පිරුවන් පෑවා නැවත සිහ නැතිවුණ දෙවැනි ඔරුවට බැස්සවා පළවනිියෙන් උක්්‍යුෂ ඔරුවක තමයි මුල් වතාවට බැස්ුවේ දෙවැනි වතාවට එලකිර යොදෝපපු ඔරුවක ඔය විදිහෙට පිළිවලින් බෙහෙත්තුරු හතක බස්සවලා. සිහිල් දියවරුවෙන් පැම් පහසු කරවලා රජුරුවට වසේ තමයි කුක්කුට සම්පාත පරුවතය දක්වාගී. රාජකීය පිරිවර පිරිවරාගෙන නො එෙක් පූජාවන් දැගෙන ගොස් රජ්ජුරූ. ඒ පූජාවන් කුක්කුට සම්පාත පරුවතයට පූජා කරලා. රජ්ජුරුවෝ වැඳගෙන ැ ්‍රී දෙෙහෙ පේන්ට නෑ මට වෙන කරන්ට දෙයක් නෑ කියලා. සත්‍යක්‍රයා කලා. බදු සසුන ගැ ්‍රසාදයෙන් ඉන්න බව සත්්‍යයයි මා කස්ව මුුණනි දුන් ආදර ගෞරයෙන් පස්ථානකර බවසත්‍යයයි. ඒ මහ කස්බ මුුණනිිදුන්ට වන්දනනා කරන්නට ශ්‍රීපාදයේ වන්දදින්ට මට අවස්ථාවල බේවා කියදදි. ඒ මහාකස්බ ුණිදුන්ගේ අදිස්්ටානයකුත්තියෙන් ඇති තිබුුණන ඒපෙල් ඒ ගැන සඳහන් වෙන ආජ සත්්‍ය රජුරාවට පස්ස මේ පාර්වතයන් විවර බේවා කියල්ල. රජජරුවන්ගේ ශ්‍රද්ධා බල්ලයත් කරනකොට ගෙන කඳුතු නෑත්තුන අර විදිහයටටම පහන් දැල්ලෙමින් සුවන්ද විහිදමින් පුෂ්පයන් කිසිවක් මිලානවී නැතිව මාකස්සප මොනිදු සයනයේ සැතපීසිරනවා. පිරිනුවන් පාලා රජ්ජරූ සිරිපා මත සිරස තබා වන්දනා කරලා නොඒ ගුණගාතා කියේමින් වන්දනා කරලා පූජාවන් පවත්වල නැවතෙලියට එනකොටම අර් කඳුතුන නැවත එකතු වන. අදේ කුක්කුට සම්පාත පරවතටි කෙනන ගුරු පාදය කියලා ඒ ජනප්‍රවාදයේ ප්‍රදේශ වැසි මිනිසු පවා ගුරු පාද කියල කියනවා. ගුරු කියන්නේ ගුරුවරයටනේ ඒ ආචාරයන් වහන්සේ වැඩඉන්න කන්ද කියන අදහසයි කියන්නේ පරම්පරාවෙනෙන්ට ඇති. ඊට පස්සේ නොයෙක් ආකාරයේ පූජා පවත්වා. රජ්ජුරු නැමත මාලිගාවට පැමිණිය ඔන්නොහොමයි. හාකස්සප මහරහතන් හන්සගේ පිරිණනිවීම සිද්ධ වුණනේ ඒ සම්පෙන්ඩිත මහා නිධානී මහාකස්සප පරිනිබ්බාන කතා යටතේ සඳහන් වෙනවා උන්න්නවහන්සේ නැවත මෛත්‍රී බුදුරජාණ වහන්ස පහළ වෙන දවසී මෛත්‍රී බුදුරජාණහ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන ඔය ස්ථානයට වඩිනවා වැඩියට පස්සේ මා ශ්‍රාවකයක් ඔබලාට පෙන්නවන්නම් කියලා උන්වහන්සේ කල්පනා කරනොකොට මේ කන්ද විවර වෙනවා හාකස්සප මනිඳදුන්ගේ ශ්‍රීදේය උන්වහන්සගේ දකුණු ශ්‍රීහස්තයට වැඩලා එහිදී දැල්වී ආදාහනය වෙන බවයි ඒ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. ඊට වසේ දහතු ගෙන එහිම ස්තුූපයක් හැදෙන බව ඒ මෛත්‍රී බුදුරජාණ වහන්සේගේ අනුශාසන පරදි ස්තුූපයක් හැදෙන බව එහි සඳහන් වෙනවා. ඒ කතාවත් සම්පින්්ඩිට මහානිධාන ග්‍රන්ථය සඳහන් බව පිස් ්‍රදධාවී මතකතයා ගමු දැන් අපි ඉගෙන ගන්නේ මහාකස්වප මහරහතන් වහන්සගේ තේරගාතාව අවසංවතාවට කුද්ධ කනිකාය තේරගාතා පාලයේ චත්තාලී සනිපාති ගාතා හතලියයක් තිබෙනවා මහාකස්වව මුනිදුන් වදාළ ගාතාවන් විවිධා අවස්ථාවල මහාකස්වබ මහරහතන් වහසේ බදාල ගාතා රහතන් වහන්සල එකතු කළා මේකෙතිං හරියටම උුණනේ මහාකස්වබ මහරහතන් වහන්සේ ප්‍රතම සංගායනනාාවවෙතන වැඩහිටියනි. තේරාසනේ මහකස්සව මහරහතන් වහන්සේ එක්තර අවස්ථාවක වදාරල තියෙනවා. පිරිස වැඩිපුර ඇසුරු කරමින් ගතකරන භික්‍ෂූන්ට අවවාද පිණිස. න ගනේන පුරක්खතෝ චරේ ඔන්න අපේ අනුබුදු මහාකස්සපු මනෙද සංගිහට කරපු අවවාද විමනෝ හෝති සමාදිි දුල්ලබෝ නානාජන සංගහෝ දුකෝ ඉති දිස්වාන්න ගනන්න රෝචයේ මහකස්සව මහරහතන්හන්සේ වදාලා අපේ ලොකුසංසේ ලස්සනටඒ පරිවර්තනය කරල තියනවා ඒ අමා නිවන්දුරු රහතන් වහන්සේලා කියන මේ උතුම් ග්‍රන්ථරත්නී පිරිස් පිරිවරාගෙන හැසිරෙන්ට හුදනෑ පිරිස් පිරිවරාගෙන ඉන්ට පුරුදුුනොත් හිත නොමගැනවා සමාදී ලබාගැන්ටත් අපහසුයි නොුව එෙක් ජනයාන්ට සංග්‍රහ කර කර කල්ගෙවීම දුකක් මේ ආදීනවේ තේරු ගන්ට ඕන පිස් සමග එකතුවීම ගැන අකමැති වෙන්ට ඕනේ ඔය මහහාකස්සපු මුොුණනිි දුංගගේයාවාද. පින්ගතින මේ බුද්ධසාාසනය විධ රහතන් වහන්සලගේ චරිතාපදාන වෙනස්. ආනන්ද මහරතන්සේ නිතර සිවුවන පිරිසට ධර්ම දේශනා කළා. සංගයා පිරිවරාගෙන චාරිකා වැඩියා ධර්ම ප්‍රචාරයට යමුණා. මුගලන් මහරහතන් වන්සේ නිතර ඉරදියේ විකුරුවනය පිණිස ශ්‍රාවක හික්මිව්වා. සාරිපුත්ත මුොනිිදදු මහා ප්‍රඥාව පිණිස තමන්ගේ ශ්‍රාවකය හික්මෙව්වා. ඔය දිරි රහතන් වහන්සලගේ ගතිලක්ෂණ වෙනස්. මහාකස්වප මුනිද හුද කලාව න්ටාස කරලාා. පිරිසෙන් වෙෙන්වෙලා යින්ට කැමැතිෙ වුණා. දුතහංගයන්නා රක්ෂා කරලා. ඒ පිණිස හික්මෙව්වා හැබැයි එහෙම හිටිය කියලා අර පිරිසට ධර්ම දේශනා කරන ආනන්ද මහරහතන් වහන්සගේ ධර්ම ප්‍රචාරය. ගැරහ වන යම් කිසි අඩු පාඩුවක් තිබොත් ආනන්ද ංසට පෙන්වා දුන්න මිසක අනුමෝදංගුණා සාරිපුත්ත මහරහතන් වහන්සගේ සේවේ අනුමූදංගුුණා මුගලන් මහරහත්මනි දුන්ගේ සේවේ අනුමූදංගුණා ඒ රහතන් වහන්සලගේ ස්භාවය. වර්තමානයේ ආරන්්‍යවාසී භික්‍ෂුවක් හොඳට ආර්‍ය ප්‍රතිපදා පුරුදුනුත් ඔහු සාසනයේ හරියට දන්න එත්තං ග්‍රාමවාසේ භික්‍ෂූට ගරහනවා. ග්‍රාමවාසීන් ආරණ්‍යවාසීන්ට ගරහනවා එකිනෙකා තමතමන්ගේ ශාසනික සේවාවන් අනිකාගේ ශාසනික සේවන් ස සමඟ ගලපා බලමින් අනුමෝදංවින්ටෝනේ අපට කරන්ට බැරිදේ උන්හන්සලා කරනවානි කියලා ඒ වගේම ධර්මප්‍රචාරක භික්‍ෂූන් හිතැන්ට හොඳ නෑ ආරණ්‍යවාසී භික්‍ෂූන් ගේ ආරණ්‍යවාසය නිසරුවයි කියලා හුද කලාව මහවනේ ඇත ගහක්මුල භාවන කරන භික්‍ෂුව හරියට මේයුගේ භාවනාවක් කරගන්නට බැරි වුුණත් උන්වහන්සගේ වීරියගේ කරන්ටඕනේ. අනුමෝදන්වෙන් ඕනේ. උන්වහන්සේ යම්දිනක යම් මොහොතක ඒ පංචනේරණ දුරකොට සමාධයක් ඇති කරගණයවි. එසේ වේවායි සිතින් මෙච්චිතින් ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒක තමයි මේ කස්සප මහාරහතන් වහන්සේග චරිතාපදාානෙන් අපට ගන්න තියෙනදර්ස. උන්නාස හුද කලාවෙ හිටියා ඒ වර්ණනාළඒවගේම පිරිස් පිරිවරාගෙන කාලයේ නාස්සිකරන භික්‍ෂුන්ට අවවාද කලා නමුත් පිරිස් පිරිවරාගෙන ධර්මය දේශනා කරන භික්ෂූුණ වරණනා කළා. ඒවගේම මහාකස්සප මුනිදුන් අවශ්‍ය අවස්සහ වෙදී නිවැරදිව ගැටලු විසඳවා ආරථ විිනිෂ්ට කර ඔබට මතකඇතික ද්හනුකුද්ක සිේක්ෂාපද කතා ධර්මයේ සංගායනා කරද්දිී මාස තුනේම උනාහස හද කලාවෙන් වාසය කළ නෑ ඒ මාස ගණනාවම උන්වහන්සේ භික්‍ෂ සංඝයක් පිරිවරාගෙන ධර්මයෙන් අනුශාසනා කරමින් ඒ තේරාසනේ වැඩසිටිමින් සංගානාවම මෙහෙව්වා උන්හස රෞුරුදුදකසිය විස්සක් කායිකාපහසතා තියෙන් නැති කායික දුක්පීඩ තියනැ ති ස්සිියල්ල සමාපත්ති බලයේ මැඩගෙන උන්වහන්සේ ධර්මය සුරක්ෂිත කළ ධාතු උන්හසලා ආරක්ෂ කරන්නට මඟ පෙන්වා මංගේ ිෂ් න් ලාට දහතු හන්ස රග ලබාදුන්නා අපි ඔක්කොම විස්්ටර ඉතා විශ්චර සහිත වීගෙනගෙන තියෙනවා. පුළල්ලො ය ගන සාකච්ඡා කලාපි. දැම මේ මහකස්සප මුුණි දුන් වදාාරන්නේ උන්වහන්සේ විටක කළ අවවාද රහතන් වහන්සලමී පෙළිට ංායනාවට එකතු කළා. නෙ කුලාානි උපබ්බජී මුණ විමනුව හෝති සමාදිි දුල්ලබ. උස්සක්කෝ රසාන්නු ගිද්හෝ අත්හංගරිං්චති යොස්සුකා හෝ මුනිවරයා හිතවත් දායක ගෙවල් ගානය ඇවිදිින්ට යන්නේ එහෙම ඇවිදින්ට ගියොත් හිත නොමග යනවා සමාදිය ලබාගන්ටත් අපහසුයි ඒගොල්ල පූජා කරන රසවත් කෑමබීමලට ගිජුවෙලා ඒකටම උත්සහ කරාවී එතකොට සැපේ සලසන ජීවිතරථය අහිමිවෙලා යනවා පංකෝතිහි නං පවේදයුම් යායන් වන්දන පූජනා කුලේසු. සුකුමං සල්ලන් දුරුබ්බහං, සක්කාරෝකා පුරුසේන දුජ්ජහෝ මහකසබ මහරහතන්සිස් වදාරනවා. දායක පවු්ලොලින් ලැබෙන වැදුුම් පිදුුම් ගැෙන මඩගොඩක් හැටියටයි නොනැත්තො සැලකුවේ. ඒවාට ඇතිව නැල්ම ලාබසත්කාරයන්ට ඇතිව නෑල්ම. උදුරා දමන්ට අමාරු සියුම් හුලක් අසත්පුරුසේකොටනං ලාබසත්කාර අත්හැරීම හරීම දුස්කර දෙයක්. තේනාසනම්මා ඕරුයිහ නගරන් පිණ්ඩාය පාවිසින්, බුංජන්තන් පුරිසං කුට්ටිින් සක්කච්චන්තන් උපට්ටහින්. උවහන්සේ තව අවස්ථාවක වදා ළගාතාවන්. දවසක්මං වනාන්තරේ මාවත රැවිදින් නගරට පිණ් පාත වැඩිය. මන්දැක්කා හාර අනු බව කරමිගෙන්න්න කුෂ්ටරෝගයෙක්ව ඉතා යහපස්සිෙටෙමයි මං ඔහු ළඟටගේ. ඔහුට වඩා යහපතක් උදාකරදෙන්ට. අපේ කතාව ලාදුරුරෝගය කතා විගෙන ගැත කලින්. සෝමේ පක්කේ නැහත්තෙන් ආලෝපං උපනාමයි, ආලෝපං උපනාමයි, ආලෝපං පක්ෂි පන්තස්ස අංගුලී පෙත්ත චිච්ජත. ඔහු සැරව වැගරුණු පැහැවපු අතින්. අනුබව කරමිටපු බත් පිඩ කරගෙන මගේ පාතරයට පූජ කලා ඒ බත්පිඩ පාත්‍රයට දමනුවත් එක්කම ඕහගේ ඇගිල්ලකුත්පාතරයට වැටුණා කුඩ්ඩ මූලංව නිස්සාය ආලෝ පන්තංා පුංජිසං බිත්ති කන්දක් අයින වාඩි වෙලා මංඒ දානේ පිඩ වැළඳවා බුංජමානේව බුත්ධේවා ජේගුච්ඡාන් මේන විද්ජති වළද්දිත් වැළඳුවට පස්සෙත් අපපිරියාව ප්‍රසන්න බවක් පිළිකුලක්මට ඇති වන්නේ ආස් සැරවත් බව උහන්සේ පටික්කූල අප පටිකූල සංඥාව ප්‍රගුණනරල පිු දේ නොපිළිකුලට දකින්න පුළුවන් ඇත්තෙන්ම යමෙකුට තිබෙනවනම් පිඩපාති කරගෙන දාන ගැනීමට ඒවගේම පූතිමුත්ත බෙහෙසජ්්‍යයේ නම් ගොඩ බෙහිතක් කර ගැනීමට ගස්සෙවනක වාසය කිරීමට ඒ වගේම පාන්සකූල සිවරක් දැරීමට යන මෙව්වා හුට පුලුවන් සිව් දිසාාවේම පහසුවෙන් කල්ගෙවන්ට මහකස්ව මනනිදදු ගැනිදගාතාව. ඊට පස්සේ මහකස්ව මහරහතන්න්නන්සේ වදාලා මිනිස් වහනවා කන්ද මුදුනට වඩිනකොට උන්හන්සේ වයසයි අනේ ස්වාමීණී ඔය කන්දට කොහොම දාමාරුවෙන් නගින්නේ මහකස්සව මුනිද වදාලා යත්්‍ය ඒකේ විහන්ඥන්ති ආරුවන්තා සිලුච්චයන් තත්හ බුද්ධස්ස දායාදෝ සම්පජානෝ පතිස්සතුව ඉද්දිි බලයනූ පත්හද්දෝ කස්සපෝ අබිරුහති මහකස්ස මහරහතන්නස වදාලා මං ඉන්න කන්දට සමහරු නගිත්තිත් කලන්තෙහෙනවා. බුදු සමිඳන්ගේ දායාදයක් වන කාශ්්‍රප භික්ෂුව දැන්හරි මහළුයි. ඒ වුනත් හොඳ සිහි කල්පනාවෙන් හොඳ නුවනින් ඉරිදි බලයෙන් ලැබෙන උපකාරයෙන් කන්දට නැගදන්නවා. කාශප භික්‍ෂුව පින්ඩපාති කරගන එනවා. ඊට පස්සේ ගල් පර්වතයට නගිෙනවා. බිය තැතිගැනීමම් කිසි දෙයක් නෑ උපාධන නැතුව භහනා කරනවා. අපේ තේර ගාථාව දිගටමස්්‍රවණය කරමු. කාශප භික්‍ෂුව පිින්්ඩපාතය කරගනයනවා. ඊට පස්සේ ගල් පරවතර නගිෙනවා ඔහු ඉන්නේ කෙලෙස්වලින් පිරිච්ච ජීවිත තිබෙන ලෝක නිවීගිය හිතක්ක ඇතුවයි. උපාධන නැතුව භාවනා කරනවා. කාශප භික්‍ෂුව පින්්ඩ පාතය කරග නනවා. ඊට පස්සේ ගල් පරවතෙර නගිෙනවා ඔහු තු ලාස්ත්‍රෝ මුකුත්නෑ. නිවන් මග සම්පූර්ණ කරලා උපාදාන නැතුව භාවනා කරනවා. ඉතිං ඒ මිනිස්සු උන්හන්සට කිව්වා අනේ ස්වාමීණී ඔය වනාන්තරයට ඔබොහන්ස උච්ච රාස ඇයි. හැමතැනම පැතිරිලාතියනෙ ලුණුුවරන ගස්. ඒ පලාතේ හරි ලස්සනයි. ඇත්තුන්ගේ කුංචනාදයෙන් තවත් සුන්දර වෙනවා ඒහඳු අලල්ලට මංහරි කැමති. එහිතියන සීතල වතුර පාට නිල් ආකාසී පාටයි. ආාත්‍රියයට ලියවවිහිදන්න කලාමැදිරියන් පිරෙනවා ඒ කඳුවලලට මංහරි කැමතිී දැන් කන්ද එක පැත්ත ගමට සම්බන්ධ කන්ද අනිත් පැස්ත මහා වනාන්තලක කඳුයාය ඒ පැත්ත ගැන මේ උන්හන්ස වරණනා කරන්නේ වලාකුළු වගේ ඉන්න කුළු ෙවල් වගේ ඉන්න ඒ ඇත්තුන්ගේ කුංචනාදයන් ඒ පලාතම සුන්දර කරනවා ඒ කඳුවලල්ලට මංහරි කැමතිී එහෙට නිතරම වැස්ස ඒ පැත්ත හරි ලස්සනයි රහතුන් වැඩසිරෙන ඒ පරවතවලට කියන්නේ නග කියලා මොනරුන් නාද කරන කොට දෝංකාර දෙනවා ඒ කඳුවලල්ලට මං හරි කැමති දිවි දෙවැනි කොට ධර්මි හැසිරෙන සිහිනුවන පවත්වන දිහාන වඩන මටත් ඒ කඳුවලල්ල හොදුවට ගැලපෙනවා දිවි දෙවෙනි කොට ධර්මි හැසිරෙන යහපත් යහපත සලසාගන්ට කැමැති භික්ෂුවක් වන මටත් ඒ කඳුවලල්ල හොඳන් ගැලපෙනවා මහා කස්සපු මොනිද වදාලා දිවි දෙවැනි කොට ධර්මය හැසුරෙන පහසුවෙේරණයෙන් කල්ගෙ වන භික්‍ෂුවක් වන මටත් ඒ කඳුවැලල්ල හොඳට ගැලපෙනවා ආකාසේ නිල් කටරුල්ලූ මල් වගේ ඒ වගේ මහකස්සප මොනිදු වදාලා දිවි දෙවැනි කොට ධර්මය හැසිරෙන භාවනා කරන්ට කැමති අකම්පිත්ත සිත් ඇති භික්‍ෂුවක් වොන මටත් ඒ හඳු වලල්ල හොඳට ගැලපෙනවා. ආකාසේ නිල් කටරලු මලේ පාටයි. ඒ ආකාසි වහගෙන්න පැතිරිලා නොෙක් කුරුල්ලෝ ඉගිල්ලෙනවා. ඒ කුරුල්ලන්ගෙන් ගැවසුන කඳුුවලල්ලට මංහරි කැමති. මේ පලාතේ ගිහි ජනතාවගේ ගැවසීමක් නෑ. නොෙක් මුවරංචු ගැවසෙනවා නොෙක් කුරුල්ලො ගැවසෙනවා. ඒ කඳුුවලල්ලට මංහරි කැමති. මෙහි වතුරටිකත් හරිම අගේ පුළුල් ගල් තලාවක් තියෙන්න්නේ වඳුරන් මුවන් වගේ සත්තුත් ඉන්නවා දියසෙවල්ලො ලින් වැහිල තිබෙන ඒ කඳු අලලට මංහරි කැමති. බ හිතින් මවා ගණන්ඩ රහතන් වොහන්සේ ආස කරපු නිස්කලංක පරිසරට. අපේ ලංකාව කොච්චරතියනු අද මේ වගේ ආරන්නේ සේනාසන නිවහැ ල්ලේ බලන්ට ගිහිල්ලා ඒ නිදහ සත්තිදීින්ට ලංකාව හැම කෙනෙක් මාස කරන්න ඕනිේ. මට තියෙන්න්නේ එකඟ වෙච්ච හිත මංහැම දෙයක්ම විදර්ශන නුවනට යොමු කරනවා. එතකොටේ ධර්මයෙෙන් මන්තුල පුදුමාකාර සතුටක් ඇති වෙනවා. පංචතූරෙන් නාදයකින් කවදාවත්්‍යවෙනි සතුටක් ලබන්ට බෑ. වර්ධමානය තුළ තරුණියෝ හරියට සංගීතය ඔස්සේ සතුට හොයෙනවා. ඔය වෙරල බඩ පලාාත්තුල හරියට මසිික්. ලින් විධ සතුට ලබන්ට හැන්දෑවට රාත්‍රියයට උසව පවත්ව නෝ. හැබැයි ඒක සතුටක්වත් මේ නිහන්ඬ විවේකී පරිසරයක හිට දමනය කරගෙන ලබන ඒ ශවාන්ත ප්‍රණීත සැපය ලබන්ට බෑ එක ක්‍රමේකින්ව මහාකස්සව මුනිදු ගන්න හිතලා අඩුම තරමේ ඔබේ ඇවිස්සුනු කාරය බහුර ජීවිතය තුළ මාසකට දවසක් දෙක්වත් මෙ වැනි නිස්ක ලංක වක් අත්විදින්ට කාලයයක් වංකර ගන්ටඕන් නෙද්ද. නිකම්ම නිිකම් මිනිස්සු හැටියට මැරිිලජයි. මාකසව මනෙද එක විටක දැක්කා භික්‍ෂූන් වහන්සේලා පිරිසක්. නිතරම ගොඩනැගිලි හදහදයින්නවා. සමාරටර අලවරටේ මහකස්ව මහරාතන්ස වඩිදදි මනිස්සු හැංගුුණනි රස බුදුරජාණ වන්ස රත්ථයේ විස්සරය කියලා ඒ භික්‍ෂූන් ැස්ක කරලා ඊට පස්සේ කුටි කාර ික්ෂාපදය පැනවුණනා. ඒමුල් කරගනද දන්නේ නැහැ නමුත්ඒ නිතරම ඒවාටම යොමුණ භික්‍ෂූන්ට මාකස්සප මුනිිදුුන් වදාලා මේ විදිහට කම්මන් බහුකන්න කාරයේ පරිවච්්‍යය ජනන්න වයමි ඔස්සුක්කෝසෝ රසානු ගිද්ධෝ අත්හංරංචති යෝසුකාවාාව. මාකස්වව මුනිදු වදාලා මේ කටයුතු කර කර ඉන්නේකම නිතරම මේ වැඩකටයුතු කරකර ඉන්න එකම කරකරයින්ට හොඳනෑ. පාපී ජනතාවගේ ආශත්‍රී දුරකර දමන්ට ඕනෑ. සිව්පසය ලබාගන්ට මහන්සුවෙන් ට ඕ නෑ. සිව්පසේ හොය හොයා ගියොත් ඔහු රැසවත් කෑමබීමෝල්ට ිජු වෙනවා. ඒ සඳහම වෙහෙසවෙනවා ඔහුට ජීවිතාර්ථයෙන් ලබන සැප ලබන්ට බැරවෙනවා. නිතරම මේ වැඩකටයුතු කරකරම ඉන්ට හොඳනෑ. තමාගේහපත කැමති භික්‍ෂුව. ඒ විදිහයට පුරුදුුවී මත්හරින්ට ඕනෑ ඒ වැඩවලින් කයටත් මහන්සේ කිච්චතිී කායෝ කෙලමති දුක්खිතෝ සෝ සමතන්න වින්දති ඒ විදියට කයට දුක එන කොට සමාධියයක් ලබන්ටත් බෑ. මාකස්සප මනිද දුටුවා උඩගු සිතිින් ඉන්න භික්ෂු පිරිසක් උන්වහන්සේ වදාලා ඕනෑවට වඩා හිතට ගත්ත කෙනා තමන්ගේ පමණ දන්නැතුව කතා කරන්නට ගන්නවා. එයාට තියෙන්නේ මමත් උතුම් කෙනෙක් කියලා හිතාගෙන බෙල්ල තද කරගෙන ඇවිදිිල්ලක් විතරයි. එවිදියට මහාකස්සප මහරහතන් වහන්සේ දැඩිව අවවාද කරලා තියෙනවා. ඔට්ට පහත මත්තේන අත්තා නම්පින පස්සති බහුසුත බවින් හිතට ගත්ත දැනුමෙන් හිතට ගත්ත භික්‍ෂූන්ට මේ කියන්නේ පත්තජ්්‍ය ගීවෝ චරති අහං සේයෝති මංඥති බෙල්ල තද කරගෙන මමු ශ්‍රේෂ්ඨයිකයක ඇවිදිල්ලක් විතරකයෙන්. වර්තමානෙත් ඔබ දැකලඇති මං එක්ක වාදකරන්නට සමතෙක් නෙතැයි කටමැත දොඩව නෑතැම්චීවරධාරී. මාකස්සබම නිදුුන්ගේ මේේ අවවාදේ ඔවුන්ගෙත් නෙත ගැටනුත් හොන්දයි. අසේයෝ සේයමානං බාලෝ ම්ඥති අත්තාානං නතං විඤ්ඥුව පසංසන්ති පත්හද්්‍ය මාන සං නරං මාකස්සව මුනිදු අධාරණවා. මෝඩ කෙනා තමන් උතුම් කෙනෙක් නොවී සිටිද්දිම උතුම් පුද්ගලයන් හා සමකරගන්නවා. මාන්‍යෙන් ඉදිමිලායින්න ඒ උදවියට නුවනැත්තන් ප්‍රශංසා කරන්න නෑ. මං උතුම් කෙනෙක්, මං උතුම් කෙනෙක් නෙවෙයි. මං පහත් කෙනෙක් අපි කවුරුත් එකයි යන අදහස්තියෙන්නේ මාන්‍යය තුළයි. සේයමාන හීනමාන සදිසමාන. එනි මානයක් තුළ සිතේ කම්පාවක් ඇතිවෙන් නැත්නං ඒ අකම්පිත සිත් ඇති ප්‍රඥාවන්ත සිල්වත් සමාධිගත සිත්‍ය ඇති චිත්ත සමාධයේම යෙදී සිරිින කෙනාටයි නුවනැත්තු ප්‍රසංසා කරණ මහකස්බ මහරහතන්න්සිේ වදාළ ගා තවන් මහකස්බ මහරහතන් වාන්සිේ තවත් විටක වදාලා සංඝයායට අවාද කරමින් සබ්්‍රම්ම චාරීෙන්න් වහන්සේලා කර ඒ ගෞරවයක් නැතිනම් ඒතැනැත්ත සද්ධර්මෙන් දුර වෙන්නේ අහසට පොළොුව වගේ. යස සබ්‍රහ්ම චාරී සු ගාරුවෝ නූපලබ්බති ආරකාහෝති සද්ධම්මා නබසූ පටබී යතා අහසට පොලොෝ වගේ දුරුවෙනවා යහපතින්. පවට ලැජාවක් පවට බියක් ඇතිව හැමතිස්සම හොඳ සියෙන් හිටියොත් ඒගොල්ලංගස්. ග්‍රහ්මචාරී ජීවිතය දියුණු වෙනවා එතකොට පුනර්භවේ නැති වෙලා යනවා. පොරවාගෙන ඉන්නේ පාන්සුකූල චීවරයක් වනත් උන්නාන්සෙල්ළඟ සිිශ්්‍යෝ හිටිය අර සුබද්‍ර භික්ෂෝ වයසට ගීල පැදවුුණ. බුදුරජාණන්ස පිරිනිවන් පානකොට දැන් අපට නීතිදාන්ට කවුරුත්නෑ හොඳයි කිවේ. ඉති මාහකසව මොනිස සමඟෙන්න්න භික්ෂූන් පාන්සකූල සිවරුණණ දරන්නේ ඒ වගේ සිද්ධි සමඟ මාකසම උනුදු වධාරනවා. පොරවාගෙන ඉන්නේ පාන්සකූල ජීවරයක් වුුණත් ඒ භික්ෂ උඩගු නම් චපලනං ඔහු තුළ කිසි සුන්දරත්තයක් නෑ. ඔහු සිංහ හමක් පොරවාගෙන ඉන්න වදුරෙක් වගේ. යම් භික්ෂුවක් උඩගු නැතුව චපල නැතිව තැනට සුදුසුනුව නැතුව ඉඳුරං සංවර කරග නම් ඉන්නේ. ඔහුට නම් පාසකූල චීවරය හොඳට ගැලපෙන. ඒ කෙනක් කන්දි ගුහාාවක වාසය කරන සිංහ රාජයෙක් වගේ බලන්නකු කිසිම දායකයෙක් සමග ඇඟෑලුන්කමක් නැතුව නන්නාදුරන කෙනෙක් වගේ ගෙයක් ස්තරට ගිහිල්ලා ගෞරවෙන් හෝ ගෞරවයක් නැතුව හෝ ඕනෑට පාාවටෝ ගොඩක් හෝ ටිකක් හෝ ප්‍රනීතව හෝ රළුවහෝ දෙන බත්හැන් දෙකින් ඒ පාත්‍රය අවස්ස පමණට පුරුවගෙන පැන් පහසුව තියෙන තැනක වාඩිවෙලා ඒ දානය වළඳලා පැන්පානය කරලා පාත්‍රයේද්ද හෝනය කරගෙන. ගහක්මුලු භහවනා කරලා දැවත තමන් ඉන්න ගල්කුටියට වඩින භික්ෂුව මොනතරං සංසුදීමෙන් වාසය කරනවාද. උන්වහන්සේ ලෝකයට කිසිම බැදීමක් නෑ. උනසර ගෙවන නයක් නෑ මිනිසුන්ට මිනිසුන් වෙනුවෙන් කළයුතු දෙයක් නෑ. උන්වහන්සේට චෝදනා ලැබින්ට දෙයක් නෑ. උහන්සේ ධ්‍යාන සමාධි සමාපත්ති ආදීන්හි යෙදෙමින් වාහසේ කරනවා ඒ මහාකස්සපු මුනිද මහා වනාන්ත්‍රයේ ගල්ගුහාාවකයට පු සිංහ රාජයෙක් වගේ අපේ මහාකස්ව මහරහතන් වහන්සේ ඊට පස්සේ මහාකස්සව මහරහතන් වහන්සේ වදාළ ගාථාවන් පහක්තියනවා ඒ ගාථාවන් උහන්සට සිහි වෙච්ච ගාතා මහාකප්පින මහරහතන් වහන්සේ සාරපුත්ත මහරහතන් වහන්ස දෙස බලා වදාළගාතා ඒවා මහකස්බ මහරහතන් වහන්සිත් මතක තියන් ඉඳලා. ඇයි මේ දරමවිනේ කටපාඩමෙන්නේ දරාගෙන එන්නේ ඒ ගාථාවලට මහාකස්සපු මහරහතා වන්සේ කැමති එනිසා උණහන්සත් ඒවා වදාරල තියෙනවා. මෙහේ ඇවිදින් ඉන්නවා දහදාහක් පමණ බොහෝ දෙවිවරු ඒ සියලු දෙවරු ඉර්දිමත් කීර්තිමත්. එඒ ඔක්කොම ඇදිි එන්නේ බ්‍රහ්මලෝකවලින්. ධර්ම සේනාධිපති වූ මහා වීරිය ඇති දෙහාන ඇති සමාධිමත් සිිත් ඇති සැරියුත් මුනිිදුන්ටයි ඔවුන් දෝත නගා වන්දනා කරමින් සිටින්නේ. දහදාහක් බ්‍රහ්මරාජෝ ඇවිල්ලා. මහා යසස් ඇති කීරදිිමත් ඇති ඉර්දිමත් බ්‍රහ්මරාජරු දහදාහක් අපගේ ධර්ම සේනාධිපති අග්‍රස්්‍රාවක. සාරිපුත්ත මහරහතන්නාසට වන්ධනා කරමින් හිටියා. ඒක කප්පින මහරහතන්නාසසි දැක්කා. ඒකයි ගාථාවලින් පස්සෙක් කියන්නේ. ශ්‍රේෂ්ඨ පුරුසය දෙේවරු වැඩ පවිධය බ්‍රහ්මයෝ. ශ්‍රේෂ්ඨ පුරුසය ඔබට නමස්කාරවේවා පුරුෂයෝත්තමේ ඔබට නමස්කාරවේවා ඇත්තෙන්ම ඔබහන්සේ භාවනාවට ගන්න අරමුණ කුමක්ද කියා අපට හොයා ගන්ටවත් බෑ. නමෝතයේ පුරිසාජඥ නමුෝතේ පරිසුත්තම යස්සතේ නාභිජානාම යම්පිනිස්සාය ජහයති. යමක් ඇසුරු කොට භාවනා කන අද අරමුණපට පේල්නෑැකිවා. බ්‍රහ්මයෝ පවා පුදුම වුණ මේ මනුස්සලෝ කිපදිල්ලා අපේ බුදුරජානන්සගේ ශ්‍රාවකයන්ම ශ්‍රේෂ්ඨත්්‍රයට පත්වෙච්ච උතු බ්‍රහතන් වහන්සේලාට. ඒකාන්තේ මාස්තැරයයි, බුදුුවරයන් වහන්සේලාගේ විශේෂේෂත්‍රයේ පරම ගම්භහිරයි. අස්ලෝමයකින් විදින දක්ස දුනුවායන් වගේ. ඉන්න අපට ඉතා සූක්සම ලෙස සිතන්ට පුළුවන් අපට පවා ඒක දැනගන්ට බෑ ඒ බ්‍රහමයෝ කිව්වා අස්ලෝමයකින් විදෙන දක්ෂ දුනුවාය වගේ අපි ඉතා සියුම්දේ අල්ලනවා ඉතා සූක්සම ලෙස සිතන අපටවත් රහතුන්ගේ අරමුණ ගණට බෑකිව අමකක්ද කියලා දිවසේනා විසුන් වැදුුම් පිදුුම් කරන පූජනීය සාරිපුත්්‍ර මොනිදුන්ව කප්යුන මුනිදුන් දැක්කා ඒ වෙලා උන්වහන්සේට යහපත් සිනාවක් පැන නැංගා ඒ බ්‍රහ්ම රාජෝරුන්ගින් වැදුම් ලබන මහාකස්සව මුුණිදදුන්ගේ ආනුභාවය ගැෙන. ඔය ගාථාවන් මහාකප්පින මුනිද වදාලා ඒ මහාකස්වප මහරහතන් වහන්සිත් මතකි දරාගත්ත උන්හන්සසිත් ඒ වදාලා එනිසා මහාකස්සපු තේරගාතාවලට ඒ ගාතත් ඇතුළත් වුණා. ඊට පස්ේ මහාකස්වබ මහරහතන් අස බදාාරනවා උන්නහන්සේගේ ගුණ යාාවතා බුද්ධ කෙත්තම්මි ටපයිත්වා මහාමොනින් දතගුණේ විසිට්ටුවෝවන් සදිසෝමේන විද්ජති. මහාමනිවරයානන් වූ බුදුරජාණන් වහන්සේගේ සකළවිද්ධ බුද්ධ ශේෂත්‍රය තුළ ඔන්වහන්සේ හැරුණුකොට ඒ දුතහංග දරාගන්ට ඉන්නේ මං විතරයි. ඒ දුතාංග තුළ මම ශ්‍රේෂ්ඨත්වයට පත්වනා එවිදිේ ගැඹුරු දුතහංගයක් දරාගෙන ඉන්නේ. ග නක්ತ ನ ೆಂಬು ವಿදිಯರ ುತಾංಗ ತೆಿಸ್ತುತಾංಗ රාගන සිටින්නේ අපේ මහාಕ್සපම ුණಿදුು පරිಚಿನ್ನು මයා සತ್ಥ කತං බුද්ධಸ ಸಾසන මම බුදුරජාණන් වහන්සේ විතා ගෞරುವේ ಸුරු කළ මං බුදුසසුනු සම්පූර්ණ කරගත්್ತ ඕහිත ගරකೂ ಬරು නತ್ತೀ දනිපುನಭವು හාකස මහරාතන්ස් දාරනවා කෙරෙස් බරමං බැහැර කලා පැත්තකින් තිබ්බ මට ආයේෙත් පුනර්භාවයක් නෑ උන්වහන්සේ වදාාරනවා මේ කාශ්ප භික්ෂුව තුළත් අප්‍රමාණ ගුණ තිබෙනවා සවුරු වලට කුටිවලට දානෙට ඇලෙෙනෙ නෑ වතුරේ වැඩිලා වතුරේ නොතැවරයේ පිපිල සූඳහමන ලස්සන නිල්මානෙල් මලක් වගේ සියලු භවයන්ගේම ඔවු නිදහස්සවෙලා ඉන්නේ ඒට වස මහාකස්සප මහරහතන්න්නන්ස බදාාරනවා සතිපට්ඨාන ගීවෝ සෝ සද්දාහත්හෝ මහාමුණි පඤ්ඥා සීසෝ මහාඥාණී සදාචරතය නිබ්තෝති අවසානගාථාව. ඒ මහා මනිවරයාට සතිපට්ටානේ නම් බෙල්ලක්තියෙනවා ශ්‍රද්ධහාව නම් දෑතක්තේෙනවා ප්‍රඥාව නම් හිසක්තිේෙනවා සහය මත ප්‍රඥාව පිහිලතියනෙ බෙල්ලමත සිරසතියෙන වගේ. ඒ මහා නුවනැත්තා හැමතිස්සෙමේ ඉන්නේ නිවීගිය සිතකින්. ඉත්හං සුදන් ආයස්මා මහාකස්ස පූතේරුවෝ ගාථයෝ අබා සිත්හාාති මෙසේ ආවුෂ්මත් මහාකස්සපිස්තවරයන් වහන්සේ මේ ගාථාවන් වදාලසේක. පෙන්වතුනි පෙන්වත් දරුණි මහාකස්සපුමනිිදුන්ගේ ජීවිතය හරි අසිරිමත්. උන්වහන්සේගේ නිකෙ සිත තුළ පැන්ල ගෙන සිතුවෙලි දෙවමිනිසුන්ට දක්කෙන්ටු බෑ. උන්න අහන්සේ මේ නිසා වදාලා උනාහසගේ නිර්මල හිතේ සභාවය. අපි මේ දේශනා මාලාව ආරම්භ කළේ දැනට මාසද්යකට පෙර අද මේ අවස්සාන දේශනාව. අපි සෑම සතියේ දෙනකම මහාකසව මුනිිදුුන් ගැන රාත්‍රී හතේ දලාට වෙන කංශ්‍රවණය කළ. තින් සැදැවතුන් විශාල ප්‍රමාණයක් අපි දේශනා හලිසික්. සිද්ධ කලාා ඒ දේශනාවන් හතලිස්සකට සැදැහැවතුන් හතලිස් එෙක් දෙනෙක් දායකවෙමින් ලක්ෂ සංක්‍ය හාතු පිරිසකට මේ ධර්මය ප්‍රචාරය කළ පින්හතුනි පින්වත් දරුවනි අපිේ දේශනා මාලාවෙන් ඉගෙන ගත්තා. අපේ මහාකස්සප මුනිදුුන්. අතීත ජීවිතවල බුද්ධ ශාසනවල පසේ බුදුවරය නැ සුරි බුද්සාාසන නැතිකාලවල පින්පුරපුවා කාරේ. බට මතක ඇති ඒක සාටක බ්‍රාහ්මණයාව පින්පුරපු විදිිය පසේ බුදුුවරයන් වහන්සේ ළමකට උපස්ථාන කරපු විදිිය. සසරේ බද්ධාකාපිලානය සමඟ පිින්පුර මිංආාපු විදිිය ධාතු ස්තුූපයකට රන්වන් කම්බිලියයක් පූජා කරපු පින මේ විදියට මහා පිං රැස් කර ගැනිමින් ඒ කංචුක පූජාමය පින ඒ විදියට මහා පින් රැස් කර ගැනිමින් සසර ඇවිදිින් අන්තිම ජීවිතයේ මහාකස්සප මනිදදුන් පිප්පලී තරුණයා විපදිලා ඒ බ්‍රහ්මලෝකඉඳලාපු නිසා රාගයට කිසි විදිියකට හිතයමුුවෙන් නැතුව දෙමවපියන්ගේ ඉල්ලීමට ගරු කරමින් අන්තිමට බද්ධාකාපිලානය සමගි වවාහ වුනත් එකෑන්දේ බ්‍රහ්මචාරීව සැතපුනු විස්තරය සියලු ධනය දෙමවපියන්ගේ ඇවෑමෙන් ඒ ගම්බාසි අසරණයට දන්දීලා ප්‍රදේශවාසින්ට දන්දීලා යටත හිටපු දාසයෝ දාසභවි නිදහස්කරවල කසාවත් පරවගෙන කිශරැවුල් බහ මහමඟට ආපු විස්තරය. උන්හන්සේ බද්ධා කාපිලානේ ශ්‍රමණයන් වහන්සේ වෙංවෙලාගේපු විස්තරේ. බුදුරජාණන් වහන්සේ දුරදීම දැකලා මේනං ඒ කාන්තේම මගේ ශාස්රුන් වහන්සේ සත්තාාරංච වතාහම් පස්සේයන් භගවන්තමේව පස්සේයන් සුගතංච වතාහම් පස්සේයංක භගවන්ත මේව පස්සේයන් ආදී වත්සයින්. කියමින් බුදුරජාණන්ස සිරිපා මුල වැඳ වැටනු ආකාරය. ම ඒක ආන්තේම සාස්රනාන්සේව දකිනවනං බුදුරජාණන් වහන්සේ මයි දකින්නේ යම් සුගතයන් වහන්සේෙනමක්ක දකිනවනං. බුදුරජාන් වහන්සයවමයි දකින්නේ කියලා. පරම ගෞරවයෙන් වන්දනා කරපු විදිහ. බුදුරජාණන්සේ අවවාද ලබා දු නාකාරය. බුද් චීවරේ හුවමාරු කරගත්ත විදිහේ මහපොළොව කම්පා කරවමින්. දුතහංගයක් සමාදංම දව සතයි කෙලෙස් සහිතව දාන වැළඳ වේ. අට වෙන දවසේ රහතන් වහන්සෙනවා. ඒ මහකස්වප මහරහතන් වහන්සට අග්‍රස්ථාන ලබුණන විදිිය. මහකව මහරතන් වහන්සේ පිප්පල ගහහා වැඩසිටපු විස්තර. දුගගේ දුපත් පැල්පත්තුොල පිින්ඩපාත වඩින්ට හද්දී උන්වහන්සේ නිරෝධ සමාපත්තිෙන් නැගී හිටලා දෙවිවරු ඇවිල්ල දන් පූජා කරටහද පපු දදිිය ඒවා ප්‍රතික්ෂපරපු විදදි සක්දවිඳදු සුජා අසුර කන්නේ්‍යාව වෙෙස්වලාගෙන ඇවිල්ල දුගියන්ව දන් පූජා කරපු විස්තර. මාහාකස්ස මහරාතන්සේ සක්් දෙ විදුටත් අවවාධ කරපු විස්තර අපිශ්‍රවණය කළා. අර පිල්කඩක හිටපු අහිංසක ආච්චි දංකුඩ කැඳවතුර පූජා කරලා දෙවවිමන ලාබපු විස්තරේ. පොරිපුදපු ඒ කුමරු රැකපු කාන්තාව. ලාජා දෙවඟරනව කෘතගුණ සොලකන්ට න්ාන්ස කුටේ ිදු ල අතුගාපු විස්තරී ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා බුදුරජාණාන්ස පවා බුදුවැසිහගේ දෙකළ ගාථාවන්ගේෙන් දෙවදුවට අවවාධ කරපු විස්තර අපේගෙන ගත්තා.ඒවගේ උන්වහන්සේගේ ගමන් මග ලාභයන්ගෙන් වන්දනාමානයන්ගෙන් පමණක් නෙමී පිරී පැවතුනේ උන්නාාසළඟ පැවිදවුණන ශිෂ්‍යයෝ දෙන්නගෙනක් කෙනෙක්. උන්නාහසගේ අවවාධයන්ට කිපිලා පාතර කුඩුර කුටේට ගිනිතේ ලාගියපු විස්තර. ඒ වෙලාවෙත් අකම්පිතුව උන්වහස වැඩ හිටියා. බුදුරජාන්හන්සේ අවවාධ කරන්ට කියලා භික්‍ෂු සංඝයාට කියද්දි මේ සංගයා දැන්ඉන්න භික්ෂූන් අවවාද නහරට ගන්නවා කියලා ඇත්ත කතාාව බුදුරජාන්න සිදිිරියක පු විස්තරී.ඒවගේ ම අනන්තාප්‍රමාණ ධ්‍යාන සමාධි සමාපත්තියන්ට උන්හන්ස සමවදිනු විදිිය බුදුරජාණ වහන්ේ ධ්‍යානයන්ට කැමතිතාක් සමවදිනවද රූපා රූප විරෝධ සමාපත්තතිර ඒ විදිහට මහාකස්සපයන්ත්‍රත් පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ සමකරපු විස්තර.වෙම ඔබට මතක ඇති ආරම්භ කරදේශනය. තුල්ල නන්දාා භික්‍ෂුුණිය ආනන්ද ස්වාමින් වහන්ේ ඉදිරියේ මහාකස්සව මුොනිදු. ධර්ම දේශනා කරාට පස්සේ. ඒකට ගැටිලා ඒකරපු චෝදනාවන් ඒ වෙලාවේ මහාකස්සප මුොනිදු ඒටප. ිතුරදුන්න නිර්භීත බිලාසේ. ඔයදියට පෙන්වතුන අපගේ මහාකස්සප මොනිදුගේ ජීවිතය ගලාගෙන ගියා. පිපල ග වන්හස ගිලාන් වෙලා ඉන්නකොට බදුරජාණන්ස් වරලා බොද්ජංග දේශනා කළලා. එප මනෙකින්ම සෝපත් වුණ. අපේ බුදුරජාණන් වහන්සේ ගෙන්වෙෙන් වෙලා උනාහසේ වනගත වුණේ උන්හන්සේ පින්ඩ පාත්තු වරන මාර්ගයේ දී. ජචිෙනෙකුට රැවටලා බදුරජාන්සක පාතු්‍රය ති බදාන්න පූජකරපු නිසා. එදත් එදා හරේ වුණාන්සේ වනගත වුණ අය බුදුරජාණහන්ස වඩින මාවත්තුළ පින්ඩ පාති වැඩී නෑ. බුදුරජාණන්ස පිරිුවන් පැවට පස්ස. පන්සීක ශිෂ්්‍ර පිරි සමග ඇවිල්ලා ඊට පස්සේ වහන්ේ චිතකේට් වන්දනාකරදදි සිරිපතුල් ඇවිල්ලා නල ලෙපිහිට පු විස්තර. සිරිපතු නල්ල තියාගෙන බුදුගුණ කිය වවැද විස්තරේ. සම්බුදු දේ දාානයෙන් පස්සේ දහතුන් වහන්සල බෙදාදෙන්ට මැදිහත්වන විස්තරී අපිගෙන ගත්තා. ඒට පස්සේ ලලාට දහතුන් වහන්ස රැගෙන, මල් රජදරුවන්ගෙන් ඒ ලංකාාවට ලැබෙන විදිහට ශිශෂ්‍ය පරම්පරාවට බහර කරපු විස්තරය. අජාසත්ත මහරදරුවන්ට සියලු සරවජ්‍ය ධාතු එකතු කරලා වාල සංහට චෛත්‍ය නිර්මාණ කරට උපසිස්තුන්න විස්තරී. රහතන් වහන්සලා පන්සේ නමක් පිරිවරාගෙන. සප්ත පරණී ගුහාදවාරයේදී තේරාසනය වැඩයිදිමින් ප්‍රථම ධර්ම සංගායනාව කොට මේ ත්‍රිපිටක ධර්මේ සුරක්ෂිත කටපු ස්තරරිත් ඉගෙන ගත්තා. උන්න්නහන්ස පිරිනිුවන් පාන්ට වැඩපු ගමනේ කුක්කුට සම්පාත පර්වතය සැතපුුණ විස්තරරිත් අපීගෙන ගත්තා. ඊට පස්සෙ තමයි අපි මේ උනාහසගේ තේරගාතාව පරිපූර්ණවාසිය ශ්‍රවණය කළේ. පෙන්වතුනි පිුුවත් දරුවනී ගෞතම බුද්ධ සාාසනය හරි යසිරිමත්. මෙවැනි මහා ගුණ ඇති ශ්‍රාවකරත්නයක් බිහිවීම හරි අසුරිමත් බුදුරජාන් වහන්සිගේ භගවාගුණේ හරි අසිරිමත් මෙවැනි මහා ශ්‍රේෂ්්‍ර ගුණඇති ශ්‍රාවක පුත්‍රය ළබන්ට ඒ කාන්තේම අපගේ ශාස්ෘනාන්සේ භාග්‍යෙවන්තයි. මේ බුද්ධ සාාසනය මහා අසිරිමත් මෙවැනි ශ්‍රාවක මුනිවරු කිසිම ශාසනයක නෑ බුදු සසුන කඇරෙන්න්ට. එනිසා අපි මහාකස්සප මුුණිදුන්ගේ දහතු නහන්සේලා ගැන. අවසාන වතාවට සිහිපත් කර ගනිමු මාකස්වභ මහරහතන් වහන්සේ ජියමාන යුගී උන්හන්සගේ දාතුන් වහන්සේ දළදා වහන්සේ නමක් වැැටුණා. ඒ ධන්තදාතුන් වහන්සේ ශිශ්්‍ය භික්ෂූ හන්සල පරම්පරාාවෙන් රැගෙනවා. ඒ ධාතුන් වහන්සේ ලංකාවට ලැබුණ සද්ධාතිස්ස රජරුවන්ගේ කාලයේ දාතුන් වහන්සේ භීමමතිත්්‍ය ප්‍රදේශේ එකැනේ බෙන්තුට ගලපාත රජ මහා විහාරයට වැඩමෙව්වා. ඒ දළදා වහන්සේ දාතු මන්දරේක වඩා හිඳවල විවිධ පූජාවන් පැවැත්තුවා ඔයි පංච මහා විහාර හැදන කාලයේ ඔය බෙන්තොට ගලපාත රජමහා විහාරය විශාල පිරිවන මෑතයුගේත්. ඉතිං ඒ පිරිවනේ දළදා වහන්සේ ආරක්ෂාවනා මහාකස්සපු ම නිදුුන්ගේ. මහා පරාක්‍රබාහ රජුරුවතු පස්ථාන කළ පෙන්වතුන අපේ මහා ಪරාක್්‍රබාහ ර ජරුව පොළො න්නර යුගේයේදී මේ දළදදා වහන්සේට උපහාර පූජා පවත්වොල දළදා වහන්සේ වෙනුවෙන් කෙත්වත්තුවාදිය පූජා කලා ඒ පිළිබඳව බෙන්න්තර ගලපාත විහාරේ ගල් තලා විස්සෙල්ලිපියයක් සඳහන් වෙනවා. ඉඩබස කීර්ති ශ්‍රයේ නිශ්ශංකමල රජ්ජුරෝොත් මේ මහාවිහාරයට විිවිධ පූජාවන් පැඇත්තුවා මහාකස්සව මුොනිින්දට උපහාර පිණිස. චූලවන්සේ සඳහන් වෙනවා ඒ විස්තර මහාකස ුණදුගේ දළදා වහන්සේ පශ්‍යයොදුන් රට බෙන්න්තොට හාර බිමතිිත්ව විහාරය වැඩසිටින බව දබදන යුගගේ රජ කරල දෙවැනි පරාක්‍රම් බහු රජ්ජරු ක්‍රිස්් වර්සය දහස්ථේසය පණහත් එ දස් දෙසි අසූ පහත් අත රජකන් කරපු ඒ දෙවැනි පරාක්‍රම බාහු රජුරු ඉතා සතුට පත්ටලා ඒ සවුරග සේනාව පිරිවරාගෙන මහා විහාරයට ගිහිල්ලා දවස් තුනක්ම දළදා වහන්සට නොයෙක් උපහාර පූජා පැවත්තපු විස්තර ල පිබඳ ඳහන් වෙන යිතා ලස්සනට පූජාවලිය ද්දේසික පූජ කතාාවල. තවද අපබුදුන් අයාමේෙහි බුදුරජයේ හිමිිය වූ සුගත් මහ පවලින් දායාදලද. අනුබුද්ධ වූ මහා කාශ්්‍ර පිස්තවරයන්ගේ දළදාද. අනුක්‍රමෙන් ලංකාවීම පවතිී බෙම්තොට දළදාගෙහි වැඩහිදිිති යසා. ඔබ කෙරේ උපන් මහත් වූ ශ්‍රද්ධාාවෙන්, මහත් වූ මංගල්ලෙන් සිවරංගසින හ සමග බෙම්තොට ගොස් ඔබගේ දළදා දැකවපන්. මහත් ප්‍රීතීන් පිනා ඒසා දනවව සිසාරා ඇවිරි බඳවා තුන්දිවාරාත්‍රියයක් බතිං මලින් සූඳින් පුදා මහත් වූ ප්‍රදීප පූජාවෙන් පින් රැස් කළහ. ඔය පූජාවලී සඳහන් වෙන මහාකස්සප දරදා වහන්සට ඒ දඹදිනී යුගයේ හිට දෙවැනි පරාක්‍රභාහු රජුරුව කරපු පූජාවන්. එනිසා ද දුටගැමුණු රජුරුවන්ගේ කාල ඉඳලා. දඹදිිනියගේ රජකරපු දෙවැනි පාක්‍රබාහු රජතුමා දක්වාම. මාහාකක්ශ්‍යප දළදදා වහන්ස වැඩ සිටියේ බෙන්න්තර ගලපාත රජමහා විහාරය දළදා මැදුරරි. පස්සේ දෙවැනි පරාක්‍රම බහුරජර වැඩි ආරක්ෂාවට සෑයක් හදල තැන් පත් කලාා. ඒ සෑ රජාණන් වහන්සේ තුළ කුරනෑගල යුගේ රජකංකරපු හතරවෙනි පන්්ිත පරාක්‍රම් බාහ රජරෝද, මහාකස්සප මහරහතන්හන්සගේ දළදා වහන්සිට බොහෝ උපස්ථානයන් සිද්ධ කළ. නමුත් අවාසනාවට පංවතුනි එද්දා ස් පන්සිය හැටාටේ. ගසිී ංකාවේ පාලනය කරන කාලේ. නොඇම්බර් මාන්සි පස්වෙනිද පෘතුගීසිීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වනා. බෙන්තොට ගලපාත රජමහා විහාරරි මහා සශස්ත්‍රීක විහාරයක් ඒ සතු තිබූ ගා බාණ්ඩාගාරවල තිබූ ධනය කොල්ල කෑැව. ඔදැන් අපට සදාචාර උගන ටහිර මනිසුන්ගේ හැටි. සියල්ල බිනාවස කළා. පුරාවස්තු බොහොමයක් නැසුවා. නමුත් පුදුම කියන්නේ මාකස්වප දළදා වහන්සේ වැඩසිරිෑ. ඒ කුඩා ස්තූ පරාජයන් වහන්සේට හානියක් කරන්නටවුන්ට බැරි වුණා ඒ අපේ මහකස්සප මුනිදුන්ගේ යානු භාවය. පැහැදිලිව පේන තැනක ස්තූපේ තියෙන්නේ අද ඔබ ලංකාවවාසයක නොබ එක වතාවක් කරි බෙන්තොට ගලපාත රජ මහමහාරයට ගොස් වන්දනා කරන්න අපේ මහකස්සප මුනිදුන්. හොඳට පෙන එලිමහනි වැඩයින සෑ රජන් වහන්සට හානියක් වුණේ නෑ. මීට වසර දෙසීකට විතර කලින්. ඒ සෑරජාන් වහන්සේ ස්තූප පිළිසකර කරද්දී මහාකාශප දළදා වහන්සේ වැඩඉන්න කරඩු පිටතටගෙන මහාජනතාවට දවස් සතක් ප්‍රදර්ශනය කළතියනවා. නැවතත්තේ දළදා වහන්සේ ස්තුූපේ තුළම තැන්පත් කළා. මේ විස්තර මම ගත්තේ අපේ ගයංචානුක විධානපතිරණ මහත්මයාලේපු මහාකාශභ මහරහතන් වහන්සේ කියන උතුම් චරිතාපදාන පොත්ව වහන්සේගේ. එතුමා ඉතාම ස්්‍රද්ධාවෙන්. මාහාගස්සප මරහතන් වහන්සේගේ මේ චරිත කතාව හා සම්බන්ධ පෙල අටුවා ඇසුරු කරගත් සියලු විස්තර මනාව පෙළගස්වා සැදැෑවතුන්ට දායාද කරලාති නවා මින් වසර ගණනාවකට පෙර. ඉතින්ගේඒ පොත්ව වහන්සේත් අවර මේ දේශනා මාලාව සඳහා බොහෝ උපකාර වුණා කරුණු සොයා ගැනීමේදී. ප්‍රිපිටක ධර්මය අට්ටකතා සහ වංසකතා ඒවගේ පූජාවලියයාදී පැරණී උතුම් සදහම් ග්‍රන්ත ඇසුරු කරගෙන අපි මේ උතුම් දේශනාමාලාව දේශනා හතලිස් එකක් කොස්සේ මහාකස්වප චරිතාපදානය සිදු කළේ. අපේ ගුර දේවොත්තම පිරින්නත් ලක ස්වාමින් හන්ස තමයි අප අනුසාාසනා කළේ. වැඩීටි ස්වාමින් වහන්සේලා විශේෂ අපේ පිරිවත් සද්හසීල ස්වාමින්න් වහන්සේ අපට අනුශාසනා කළා මේ මහාකස්වපතේර චරිතාපදාානය සැදැහැවතුන්ට බොහෝ විස්තර සහිතව. කැමතිතා කල් අරගන දේශනා කරන්නට කියලා. එනිසාපීතාම කැපවීමෙන් යුක්තව මේ සැදැහැවතු නිසාල පිරිසකගේ දායකත්වයෙන් මේ මහාකවප මහරාතන් අසගේ උතුම් චරිතාපදාානය මහාපින් ඇති මහා බල ඇති මාකස්සප තේරාපදාානය යන මාතෘ කවස්සේ සිදුකිරීමෙන් අප්‍රමාණ පින්පුරා ගත්තා. එ නිසාපයේ මහාකස්සව මනිදුන්ට නැවත නැවතත් වන්ධා කරමින් පින්ගරැස් කරගටඕන. අපේ ගුරුදේවයන් වහන්සේ තමයි අපිට මහාකස්මූනිදුන්ගේ චරිතය හෙළි පිහිළි කොට දුන්නේ. බෙන්තර ගලපාත රජ මහා විහාරය පිළිසකර කරලා මළුවේ සෙල්පතුරු අල්ලලා දොළොස් මහහි පහන් පූජා කරලා මහා සෑවන්දනාවක් පවත්තල ඒ ප්‍රදේශයේ මහාකස්සප මහා සෑ පිළිබඳව ප්‍රකට කළා. අදටත් අපේ අසපුොල් සම්බන්ධ සැැවතුන් මේ ශ්‍රද්ධා මාධජාලයෙන් ධර්මයහන සැදැවතුන් විශාල පිරිසක්. ේන්තර ගලපාත රජ මහාවිහාාරය වදිනවා. ඒ පනිවිඩේ තවතවත් දැනුවත් කරන්නට තමයි. මේ ඔබට පසබිමින් පෙරෙන ගාල්ල මැලෑ ගොඩ මහම වුනාා භාවනාාසපුේ මහාකස්සප සෑ තැනෙවේ. සිරිශාක්‍ය පුත්‍ර මහාකස්සප මහා සෑ නමින් නම් කළේ සරවචන දහතුන්හසලා තිස්සහය නමක් වැඩසිටින. අග්‍රස්්‍රාවක මුගලන් මහරහතන් වහන්සගේ සීවලී මහරහතන් වහන්සගේ. ඒවගේ මානන්ද මහරහතන් වහන්සගේ මලියදයේ මහරහතන් වහන්සගේ. හ ක් තු හන්සගේ ස් හ හන්ස ුව ಂಡ ක් ෙනවා. ඒ ස් ද ඩ සිට පිරිනුවන් ප දා ස්ಥාන ಯහි ාෂනයන් ಸුද්ද පාසාන කොටස් ැන් පත් කරලා ಉද್දේසික චෛත್්‍යයක් ැටට න්දනා කරනවා. මොකද මಹ ව හර සගේ හ ಸර නෑ. අප ಹල තිය නවා. සීවක සේනාපති දෙවිවූ ඉතා ශ්‍රද්ධා සම්පන්න ආර්ය්‍ය ශ්‍රාවක දීවිපූත්‍රයා මාකස්සප මොනිදුුන්ගේ දාබිඳක් මුතු වැටයක් බවට පත් කරගෙන එය රන් කරණඩුවක තබාගෙන ඉතා ශ්‍රද්ධාවෙන් වදනා කරන බවක්. අපේ ගුරුවරුන්ගෙන් අපි අහලතිේෙනවා. ඒ නිසා පෙන්වතුනි මහාකස්සම මොනිදුන්ට ගෞරව කරන්නේ දෙවියෝ මිනිස්සු සියලු දෙනායකතුවයි. අපි සියලු දෙනාම ඒ සියලු විස්තරහලා. නැවත නැමතත් හිතාගැන්ටඕනේ. බ්‍රහ්මචාරී බව කැමතිී අය මාකස්ව මුණනිදුන්ගේ දහතු සෑයන් වදිවිින්. අධිෂ්ඨාන කරගැන් ඕනේ. පින්පුරන්ට කැමති අය අල්පෙේච් සුබරතාදී ගුණපුරන්ට කැමති අය විසේ සම්භික්ෂූන් හන්සේලා. ඒ වගේම නිෂ්කාමී ජීවිතයකට ආසකරන උපාසකුපාසිකාවන්ට මහාකස්සව මුණදුන්ගේ ජීවිතය ඒ කාන්ති මාදර්ශයක් ඔබ සියලු දෙනාට අපගේ මහාකස්ව මුනිදුගේ අසීමිතෝ අසහායව් අතුල්ලියෝ ගුණකඳේ යානුභාවේ සියලු යහපතාරක්ෂාව සැලසේවා. ඔබටත් අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම. ඒ මහාකස්සව මුනිදු නිවී සැනසී වදාල. ඒ අමුරත්ත සංඛ්‍යාත නිර්වාණ ධාතුව පසක්කිරයම් පිණිසම. මහාකස්ව මුනිදු යම් සැනසීමකට වැඩියාද. ඒ සැනසේම වෙත වැඩීමටම මේ මහා පෙන හේතුවාසනාවිත්වා. ඒ ුතු මාකස්සප මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. යෝදායාදෝ බුද්ධසෙට්හස්ස විසිට්හෝ දෘතගුණේමුණේ උපසන්තු උපරතු පන්ත සේනාසනුවිදුූ තංවීතරාගන් සුසමාහිතින්ද්‍රියන් වන්දාමී පරි නිබ්බුත මහාකස්සපං බුදුරදුන්ගේ උතුම්දායදය වෝ යම් මහරහත් නුතුමෙක් අග්‍රවීසීල දුෘතගුණෙන් සංසිඳීනි කෙලෙස්වී දුර ඇතවන අරණි වැඩහිද දෙව්මිනිස්නට සැපත සැදවෙද ඒ වීතරාගී සමාහිත ඉඳුරන්නති පිරිනිිවන් වැඩි අපගේ මහාකස්සප රහත්නිදුුට වඳිමී මම සාදරයින්. සාධසාධසාධු. පංතනනි ඔබට මහාකස්සප මහරහතන් වන්සේ වදන්ට පුළුවන් බෙන්තර ගලපාත රජ මහා විහාරි එවගේම ගාල්ල මැලෑගොඩ මහමෙ වු ආසපුේදී. එවගේම අපගේ ගුරු දේවයන් වහන්සේ විසි නිර්මාණයකර සුදුරු විහාරය සබෞදධ රාජ මාලිග පුොල් ගහවිල සම්බුද්ධරාජ මාලිකාවි මා කස් ූන දදුන්ගේ සුන්දුුර ප්‍රමමා වහන්සලනමක්. න්සේ තරුණ කාලෙ වැඩහිට පයුරි නිර්මාණය කරතියෙනවා. ඒවගේම බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරය මාලබේ පිට්ටුගල උතු මහමි වනාවාසපුයේ මහාකස්වපු ප්‍රතිමා වහන්ස වැඩසිරනවා ඒවගේම ්‍රද්ධා රූපවාහිනය පිහිටි කඩුවෙල මහමෙවුනාාව භාවනාස වේ මහාකස්වූුණනි දුන්ගේ සුදුුරු ප්‍රතිමමාාව වහන්ස වැඩසිරරිිනවා. තවත් විහෙර විහාරස්ථානවල ඇති ඔබඒ හැම තැනකම දැක බලා වන්දනාමාන කරගන්න. සේරුවාවිිල්ල මංගල රජ මහාවියාරි ලාට දහතුන් වහන්සේ වන්දිද්දිත් මහාකස්සව නිදුසිහි කොට වන්දනා කරන්න. එය අපේ ගුරුදේවයන් වහන්සේ සිහිපත්වීමමක් තියවා උන්වහන්ස බුද්ධ කාලය වැඩඉන්නොට මහාකස්සව මහරහත් අන්හසේ තමයි උපාද්‍යයන් වහන්සේ හැටියට උවහන්සේට ආවාද කරලා තියෙන්නේ. එනිසා අපගේ ආචාරය වූ වත්ලකුසාමීන් වහන්සේගේ අතීහිතයේ උපාදයන් වහන්සේ වැඩහිටපු මහාකස්සවමො නිදුන්ට ඒ නිසාමතම් වෙෙන් ඕන අපේ ගුරුදේවන් වහන්ස ේරුවිල සංග පරපුරේ පැවිදි උපසම්පදාව ලැබේ ලලාට දහත්තුන් වහන්සේ වැඩ සිටින විහාාරේ ඒ නිසා පෙන්වතුනේ පෙන්වත්දරුවනි අපි සියලු දෙනාම අපේ ගුරුදේවන් වහන්සගේ අවවාධනු සාසන පිළි පදමි මහාකස්වමොනිදුට නිරන්ත්‍රරයෙන් වන්දනා කරමින් පෙන්ක් පුරාගනිම අපි පුුණ්‍යාන ොදනාව සිද්ධ කරනවා අද මේ දෙසු මේේ දායකච්්‍රේ දරන්නේ දැනට භූතානල සේක කරන ොදරාගල දම්භගල්ලයන් ලිපිණි පදිංචි පිනත් ආරීම් දමිච් සාරංග මහත්මමා විසින්. අප රැස්කර ගත්තතාාව සීලු පුුණ්‍යයානු භාාවය විශේෂයෙන් අපි මේ දේශනා මාලා පුරාවටම රැස්කර ගස් සියලු පින් මාකසම්මනිදුන්ට ආදර ගෞරයෙන් ප්‍රස්්ාන කරපු සීලු බ්‍රහ්මයන්ට සක්දිවිදුන් ඒවගේ සුජා දිීවිය කඥාව ඇතුළු ඒ වගේම සදවලොෝවාසි සියලු දෙවියෝද. එවගේම සීවක සේනනාපති දෙවිෙනනුන් ප්‍රධාන සියලුපින් කැමති දෙවිියෝද. පොවාසි දෙවියන්ගේ පටන් සියලුපින්ං කැමුතිදිවේ සමොයාද මාහාකස්ස මොණිදුුට දැන් පැන් පූජා කොට දෙවුලොෝූ පන්. ඒ ආචාමදායිකා දෙවුදුව එවගේම ලාජා දෙවුදවාදී සියලු දෙවියෝද මේපින් සතුටින් අනුමෝදං විත්වා ඒ දෙවියෝධදිවි්‍යයායවරන්නණ සප බලින් වැඩිත්වා ශ්‍රද්ාදී ගුණින් වැඩිත්වා දෙවියෝද මාම හනිවනින් සැනසීම ලබත් තා. අප ගු කල් ි් පි ලක සා මින් න්සේට සීියල පින් අනුමෝදංව නිදුක් නිරෝගි සූපත් බව දීරු හ සල බේවා. උන්නහන්සේ බලාපොරොත්තුන සියලු සාසනික කටේතු සරුව ප්‍රකාරයම සපලබේවා. මහම වනාසපේ වැඩවසන වැඩිහිට ගරතර මහ සංඟරුව නැතුළ සේල සංග ට පින් අනමෝදංව නිෙදුක් රෝග ස පත් බව දේර ලසේ. ේෂයෙන් අපට මේ පිණ සසාවාධන සාසන කරපපු පේ ප වත් සද හ ස්වාම හන් සිරද මේ පින් අනු ෝදාදන්ගු නිුක් නිරෝගගේ සූපත් බවල බේවා තුම් චතුරාරි සත්‍ය සූසියාාව බෝධ කරගන්ට න්හන්සලට මේ පින් හේතුවාසනාවේවා. පින්නත් අනගාරිකා මෑනිවරුන්ටත් පැවිදිපේක්ෂක ද්වා දරුවන්ටත් මේ පින ධර්මාබෝධයට හේතුවේවා. එවගේම මේ ආරම් දමිස්සාරංග මහත්මාගේ ප්‍රාර්ථනය නිවන්දකිනාා ජාතිදක්වා අසපුරු සැසුරක් එතුමාට නොලබේවා සත්පුරු සැසුරමල බේවා. එතුමා තුළ පවුලයායට වෛරකරන ක්‍රෝධ කරන ඊර්සියා කන සියලු දෙෙනවා මේ පින් අනුමෝදංව. නිරෝගිසුව දීර්ගහවසහි පිසල්ලව ඒ පිවතුන් ලබා සූ පත්තෙත්වා. ඒ වෛරකරෝධ කරන ගති දුරුකරත්වා. දෙදහස් විසිහතරින් මාර්තු මස තිස්වන දින තිස් පස් වන දන්මදිනේ සමරණ, කේම් දීපිකා රංග මාලු බිරිඳට නිදුක් නිරෝගිසූ පත් භාවේ දීර්ගාාවවස පිස. පතා රක් සාා පින්නි ේපින්ක් අනමෝදන් වේවා. මීට වසර දහයකට පෙරමිය පරලෝගගේ Wම් දයාවතී මෑනියන් නැතුළ ඒ දමිස්සාරග හ ම නමින් මේ පරලෝගොස් පින් බලාපරොත්තුවන, සියලු ඥාති වර්ගයාට මේේ පින පීහිටා ඒ හැමඟ පරලව ජීවිත සපවත්්‍රත්වා සූපත්‍ර එත්තා. ඔබ අප සේලු දෙනාගේ මෙද මේගේ ඥාතීන්ට ේපින් අනුමෝදංව ඒ සේලු දෙනාාද පරලො වසිං ස පත්‍රයත්වා. ජීව සින්න දෙමවපයන්ට සහ දරුවන්ට, නිදුක් නිරෝගි සූපත් භාවේ සැල සේවා ඥාති සිය හි මි්‍රාදීන්ට ද නිදුක් නිරෝගි සූපත් භාව සැස ඔුන්ට නිරතුරු උතුම් කළනමිතුර ඇසුර ලබීමටත් චතුරාර සත්‍ය අවබෝධයටත් මේ පින් හේතුවා ස सुනාවේවා. ඒගේ ශ්‍රද්ධා කාර්මන් ලේ සියලු දරුවන්ට මේ දේශ නාමාලාාව කිරෙන් පි සැප කැපවන්න, සියලූම දරුවන්ට මේ පින් ක ළෙසුපි හිටත්වා ඒවගේම ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජක සසාමාජිකාන්ටත්. ආරම්භේ පටන් මේ මොහොත දක්වා මේ ධර්මදේශනා මාලාට දායකුණ සියලු සැහැවතුන්ටත් ඒ පවුලල් සියලු දෙනාටත් මේ නිවස්තුල සිට ධර්ම ස්ශ්‍රවණය කර ඉතා ශ්‍රද්ධාවෙන්. මේ දේශනාමාලා ශ්‍රවණය කරන්න ලද සියලු සැදැවතුන්ටත් අපගේ ගුරුවර දෙමාපිය නෑහිතවතු නැතුළු. පින් කැමතිවන්නාව සියලු දෙනාට මේ පුුණ්‍යානු භාවෙන් නිදුක් නිරෝගි සූපත් බවසල සේවා දීර්ගහය සැල සේවා. හැම දෙෙනනාගේ ජීවිතලට පැමිණති සියලු කරදරබාධක දුරුවේවා. ුවසේ ගුණ ධර්ම දෙදුණු කරගන මේ බුද්ධ ාසනයීමම් චතුරාරි සත්‍යබෝධයට මේ පින් හේතුවාසුනාවේවා උතුම් බුද්ධානුභාවෙන් දම්මානුභාවවිෙන් සංගානුභාවයෙන් මහාකස්සපු මහරහතන් වහන්සේගේ මහාතේජානුභාබලයෙන් අපිසිරු දෙනාටම මේ ගෞතුම බුද්ධ ාසනේදීම උතුම් චතුරාර් සත්‍යබෝධයට හේතුවාසනවිත්වා සම්මා සම්බුද්ධුවත සූභගවා ස්වාකාතෝ භගවතාදම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාාවක සංගහෝතිී සාදු සාදුසා